right ආයුබෝවන් හරි හොඳයි අපි මේ වීඩියෝ එක පුතාලට දාන්නේ විදේශ රණාම කියන මාතෘකාව පිළිබඳව සාකච්ඡා කරන්න තමයි අපි මේ වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙන්නේ දැන් පුතාල අපි දේශීය වෙළඳාම කියන මාතෘකාවට අදාළව තියෙන විශේෂ කරුණු කාරණාවන් සාකච්ඡා කරපු නිසා අපිට දැන් තියෙන වෙළඳාම් පාඩම අවසන් කරන්න විදේශ වෙළඳාම කියන මාතෘකාව පිළිබඳව සාකච්ඡා කරන්න තමයි තියෙන්නේ. හරි. එහෙමනම් අපි මේ කොටස් පිළිබඳව සාකච්ඡා කරමු. හරි. දරුවනේ දැන් ඔබ දන්නවා ඕගොල්ලෝ දන්නවා සාමාන්‍ය වෙළඳාම කියන එක ගත්තාම හරිද වෙළඳාම කියන එක ගත්තාම මේ ඒක ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා දේශීය වෙළඳාම සහ විදේශීය වෙළඳාම කියලා. එතකොට දේශීය වෙළඳාම කියන එකෙන් අදහස් වෙන්නේ රට ඇතුලේ සිද්ධ වෙන වෙළඳාම තමයි දේශීය වෙළඳාම කියලා කියන්නේ. රටක් ඇතුලේ සිද්ධ වෙන වෙළඳාම දේශීය වෙළඳාම. රටකට පරිබාහිරව සිද්ධ වෙන වෙළඳාම තමයි රටින් රටේ දේශ සීමාවෙන් එළිය සිදු වෙන වෙළඳාම තමයි විදේශීය වෙළඳාම කියලා කියන්නේ. දැන් ඕගොල්ලෝ ආර්ථික විද්‍යාවේදී ගොඩක් කලාට ඉගෙනගෙන ඇති අපේ දැන් අපේ රටේ තියෙන හැකියාව තියෙන්නේ. දැන් ඔය හැකියා මායිම් වක්‍රය එහෙම ඕගොල්ලෝ අඳින්නේ. අපේ රටේ දැන් හැකියා මායිම් වක්‍රයක් ඇඳහම ගොඩක් කලකට ආර්ථික විද්‍යාවසල කියලා ඇති මේ හැකියා මායිම් වක්‍රේ වමෙන් පිහිටි ලක්ෂයක් නේ ඒ හැකියා මායිම් වක්‍රේට උඩින් පිහිටි ලක්ෂයක්ක තියෙන මේ භාණ්ඩ ඒකක ප්‍රමාණය අපිට නිෂ්පාදනය කරගන්න බෑ මොකද අපේ හැකියා මෙතන මෙතනට සීමා වෙන හින්දා නමුත් ඒකක ප්‍රමාණය අපිට පරිභෝජනය කරන්න පුළුවන් නිෂ්පාදනය කරන්න බෑ නමුත් අපිට පරිභෝජනය කරන්න පුළුවන් කොහොමද මේ පරිභෝජනය කරන්නේ වෙනත් රටකින් ආනයනය කරලා වෙන රටකින් අපි භාණ්ඩ ගෙන්නගෙන තමයි මේ ඒක අපි මේ පාවිච්චි කරන්නේ එතකොට අපිට දැන් කිසිම රටක් ලෝකයේ තියෙන දැන් තියෙන කිසිම රටක් ස්වයංපෝෂිත නැහැ හරි ඇමරිකාව ලෝකේ බලවත් රාජ්‍යයක් වුණාට චීනය ලෝකේ බලවත් රාජ්‍යයක් වුණාට ඒගොල්ලන්ට ඕන නිෂ්පාදනය ඒගොල්ලන්ගේ රට ඇතුළේ නිෂ්පාදනය කරගන්න ඒගොල්ලන්ට හැකියාවක් නැහැ සම්පූර්ණද එතකොට ඒගොල්ලන්ට ඕන සමහර දේවල් ඒගොල්ලන්ට පිටරටින් අනිවාර්යෙන් ගෙන්න ගන්න වෙනවා. දැන් අපේ රටේ මිනිස්සු පාංකයවට තෙලිඟු පිටි අපේ රටේ හදා ගන්න බෑ. නේ? සමහර රටවල මිනිස්සුන්ගේ ප්‍රධානම මේ ප්‍රියතම පානය තමයි තේ. නමුත් තේ ඒගොල්ලන්ගේ රටවල වැවෙන්නේ නැහැ. හරි, ඒ රටේ වැවෙන්නේ අපේ රටවල වල. ඉතින් ඒ වගේ මේ සමහර දේවල් තියෙනවා මේ රටවල වල නිෂ්පාදනය කරගන්න බෑ. එතකොට ඒගොල්ලෝ විදේශ වෙළඳාමෙන් ඒවා ගෙන්නගෙන තමයි පරිහරණය කරන්නේ. එතකොට ඒක මේ විදේශ වෙළඳාම ඇති වෙන්න බලපන්නා වූ එක හේතුවක් තමයි මම ඔයාලට පැහැදිලි කරේ. දැන් ලෝකේ එක එක රටවල් වල විදේශ වෙළඳාම ඇති වෙන්න එක එක භාණ්ඩ වලට විදේශ වෙළඳාම ඇති වෙන්න බලපාලා තියෙන ප්‍රධානම හේතු කාරණාවන මේ සාධක කීපයක්ම තියෙනවා. එකක් තමයි ස්වභාවික සම්පත්වල හිමිකාරත්වය. ස්වභාවික සම්පත් බෙදී යාමේ විෂමතාවය නැත්නම් ස්වභාවික සම්පත්වල හිමිකාරත්වය. දැන් සාක්ෂරතාවය අතින් ඉතා පල්ලෙහා රටක් වුණත් සවුදි අරාබිය සාක්ෂරතාවයේ සහ අධ්‍යාපන මට්ටම පිළිබඳව ඒගොල්ලෝ වැඩි අවධානයක් යොමු නොකරත් නමුත් ඒගොල්ලෝ ඇවිල්ලා ධනවත් රටක්. ඒක රටේ ධනවාදී අර්ථකමයක් තමයි තියෙන්නේ. ඒ ධනවත් රටක් බවට ඒගොල්ලෝ පරිවර්තනලා තින්නේ ඒගොල්ලන්ගේ ස්වභාවික සම්පත්වල පීඩීම් මත. අපි දන්නවා ලෝකෙට අවශ්‍ය කරන බොරතෙල් නිෂ්පාදනය කරන රට තමයි බොරතෙල් නිෂ්පාදනය කරන රටක් තමයි ඒක රටක් තමයි මේ සවුදි අරාබිය කියලා කියන්නේ. ඒ වගේ රටවල් ගොඩාක් අරාබිකරේ තියෙනවා. ඒ ඔක්කොම පොහොසත් රටවල්. ඉතින් ඒ බොරතෙල් වගේ දේවල් අපේ රටවල් වල නැහැ. එතකොට අපිට අනිවාර්යෙන් ඒ රටවල් වලින් ගිලලා තමයි ඒවා පරිහරණය කරන්න වෙන්නේ. ඒතර ඒ සම්පත් ස්වභාවික සම්පත්වල බෙදී යාමේ විෂමතාවය නිසා විදේශ වෙළඳාම අනිවාර්යෙන්ම සිද්ධ කරන්න වෙනවා. දැන් හැමදේම හැමතැනම හැදින්නේ නැහැ. දැන් ලීක්ස් හොවා ගන්න සාමාන්‍ය ප්‍රදේශයකට බෑ. නමුත් නුවරඑළියට පුළුවන්. නේ? පොළොවවා ගන්න කුරුණෑගලට පුළුවන් නම නුවරඑළියට ඒකට පොළොවවා ගන්න දින හැකියාව ගොඩක් අඩුයි. ඔබට තේරෙනවා මං කියන්නේ එක එක පළාත්වල හැටියට තමයි. නේ? එක එක පළාත්වල හැටියට තමයි. පොල් තිබීමෙන් කුරුණෑගල පැත්තේ මිනිස්සු ආඩම්බර වෙනවා. නමුත් ඒගොල්ලන්ට ලීක්ස් නෑ. නේ? ලීක්ස් තිබීමෙන් නුවරඑළිය පැත්තේ මිනිස්සු ආඩම්බර වෙනවා. නමුත් ඒගොල්ලන්ට පොල් නෑ. ඉතින් එහෙම බැලුවහම මේ වගේ තමයි ලෝකයේ ස්වභාවික සම්පත් බෙදී යාමේ මේ වගේ විෂමතාවයක් තියෙනවා. ඒ විෂමතාවයෙන් හින්දා විදේශ වෙළඳාම කියන එක ඇති වෙනවා. අනිත් එක තමයි පුතේ සාපේක්ෂ වාසිය කියන එක. හරි. සාපේක්ෂ වාසිය කියන්නේ සාපේක්ෂ දැන් ලංකාවට තේ සම්බන්ධයෙන් ඇඟලුම් සම්බන්ධයෙන් සාපේක්ෂ වාසියක් තියෙනවා. මොකක්ද ඒකේ තේරුම? සාපේක්ෂ වාසියක් තියෙනවා කියන එකේ තේරුම තමයි දැන් සාපේක්ෂ වාසිය කියලා කියන්නේ යම් කිසි රටකට මොකක් කුමක් හෝ සාධකයක් මත යම් කිසි රටකට කුමක් හෝ සාධකයක් මත අනිත් රටකට සාපේක්ෂව අඩුම අවස්ථික පරිවැයකි. අර අඩුම පිරිවැයකටදී භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කරන්න පුළුවන් නම් වෙනත් රටකට සාපේක්ෂව අපි ඒකට කියනවා මොකද්ද සාපේක්ෂ වාසියක් කියන.
සාපේක්ෂවාසයක් කියලා කියනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම ලංකාව ලංකාවේ ඇඟලුම් නිෂ්පාදනය කිරීමේදී අපිට සමය කියන එක ලාභදායකයි. අපිට දෙන ලාභදායක සමයක්. ඒ ලාභදායක සමෙන් අපි ඇඟලුම් හදුවාම වෙන රටවලට සාපේක්ෂව අපේ ඇඟලුම් වල මිල අඩුයි. දැන් ඔයා හිතන්නකෝ මෙහෙම ලෝක වෙළඳපළට ඉන්දියාවෙන් මහපු නයිටියක් එනවා. හරිද? ඒ වගේම ලංකාවෙන් මහපු නයිටියකුත් මේ ලෝක වෙළඳපළට එනවා. දැන් මේක අපිට ලෝක වෙළඳපළේ ඩොලර් 10කට වලව වෙනවනම් ලංකාවේ මේ මැටීරියල් එකම හරිද මේ මැටීරියල් එකම පාවිච්චි කරලා මේ මේ විදියටම ලස්සනට බහලා හොඳ ඩිසයින් එකකට බහලා අපිට මේක ඩොලර් 8ක් තමයි අපි ගන්න. මොකද අපේ ලේබර් කොස්ට් එක අඩුයි. අපේ මේ ශ්‍රමයේ පිරිවැය කියන එක අඩුයි. ඒ එහෙම අඩු වුණාම අපිට ලෝක වෙළඳපළේ වැඩි වාසියක් ගන්න පුළුවන්. ඒ ඔන්නඔකට තමයි සාපේක්ෂ වාසිය කියලා කියන්නේ. යම් කිසි රටකට පුළුවන් නම් තව රටකට සාපේක්ෂව අඩු අවශ්‍යක පිරිවැයකින් හදන්න අපි ඒකට කියනවා දරුවනේ සාපේක්ෂ වාසිය කියලා. ඉතින් ලෝකේ සමහර රටවල සමහර බාණ්ඩ සම්බන්ධයෙන් අතිවිශාල සාපේක්ෂ වාසියක් තියෙනවා. එතකොට ඒගොල්ලන්ට පුළුවන් අඩු පිරිවැයකටද මේ බාණ්ඩ වෙළඳපළ සපයන්නේ. ඉන්දියාවේ පරිප්පු නේ ඉන්දියාවේ අල ලංකාවල වලට වඩා ලාභයි. ඒගොල්ලෝ මහා පරිමාණව නිෂ්පාදනය කරන නිසා ඒගොල්ලෝ සාපේක්ෂ වාසියක් තියෙනවා. ඒ ලංකාවෙත් හදන්න පුළුවන්. දැන් අල පරිප්පු කියනවා මේ අල කියනවා ලුණු කියනවා ලංකාවේ හදන්න පුළුවන්. නමුත් ලංකාවේ අල ලංකාවේ ලුණු වලට වඩා අඩු සාපේක්ෂ වාසියක් තියෙනවා ඒගොල්ලන්ට. ඒ කියන්නේ ඒගොල්ලන් කොස්ට් එක අඩුයි. මොකද ඒගොල්ලන් භූමිය වැඩි, ඒගොල්ලන් තාක්ෂණය දියුණුයි නේද? ඒගොල්ලන්ගේ දේශගුණයකට ඔබින දේශගුණයක් තියෙනවා. ඒගොල්ලන්ගේ අස්සන්නේ ප්‍රමාණය වැඩි අපිට වඩා. ඒතර ලෝක වෙළඳපළේදී ඒගොල්ලන්ගේ බාණ්ඩවලට සාපේක්ෂ වාසියක් තියෙනවා. ඒතර සාපේක්ෂ වාසිය නිසා අනිවාර්යෙන්ම යම් යම් රටවල් බාණ්ඩ හසයව නිෂ්පාදනය කරන අවස්ථාවල් තියෙනවා. ඒතර ඒ පිරිවැය අඩු රටවලදී අපි ගෙනල්ලා පරිහරණය කරනවා. ඒක ලෝක වෙළඳාම ඇති වෙන හේතුව. අනිත් එක තමයි පුතේ නීතිමය ඒකාධිකාරය. නීතිමය ඒකාධිකාරය දැන් සමහර රටවල් වලට සමහර බාණ්ඩ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් පේටන්ට් අයිතියක් තියෙනවා. විශේෂයෙන් රොබෝ යන්ත්‍ර, ඖෂධ වර්ග වගේ දේවල් නිෂ්පාදනය කරන්න පේටන්ට් අයිතියක් තියෙනවා. එතකොට අපේ රටේ ඒවා හදාගන්න පුළුවන් නමුත් නීතිමය වශයෙන් බාධාවක් තියෙන හින්දා අපි මේ පේටන්ට් අයිතිය තියෙන රටවලින් ගෙන්නලා පරිහරණය කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒතරේ වගේ නීතිමය හිමිකාරත්වයේ නීතිමය ඒකාධිකාරයේ හින්දා විදේශ වෙළඳාම ඇති වෙන අවස්ථාවල් තියෙනවා. අනිත් එක තමයි වෙළඳ බාධක අඩුවීම. වෙළඳ බාධක අඩුවීම නැත්නම් අපි කියන වෙළඳ බාධක අඩුවීම නැත්නම් ගිවිසුම් වල ක්‍රියාකාරීත්වය. හරි, දැන් සමහර රටවල් තව රටවල් එක්ක ගිවිසුම් ගහනවා. ඒ ගිවිසුම් ගැව්වට පස්සේ තීරුබදු සහ තීරුබදු නොවන බාධක පිටු දැකලා අපිට බාණ්ඩ හසයා මිලදී ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඒතර මේ බාධක නැත්නම් අනිවාර්යෙන් නිදහසේ වෙළඳාම සිද්ධ වෙනවා. ඒතර මේ බාධක නොමැති වෙන්නේ වෙළඳ ගිවිසුම් වල බලපෑම නිසා. ඒකත් විදේශ වෙළඳාම බිහි වෙන්න හේතුවක්. දැන් අතීතයේ ඉඳලා අපිට තිබුණා චීනෙත් එක්ක රබර් සහල් ගිවිසුම. අපි ඒගොල්ලන්ට රබර් යවනවා, ඒගොල්ලෝ අපිට සහල් එවනවා. ඒ විදිහට. හරිද? තමයි ඉස්සරනම් ලංකාවට කිව්වේ පෙරදිග ධාන්‍යාගාරය කියලා තමයි කිව්වේ. ඉන්දියන් සාගරේ මොන ඇටේ කියලාද කිව්වේ? අහ දකුණු වම් නෙමේ ඉන්දියන් සාගරේ මුතු ඇටේ කියලා තමයි කිව්වේ. දැන් නම් මං හිතන්නේ ඊට වඩා දැන් මිනිස්සු කියනවා සමහර රටවල මේ ටියර් ඩ්‍රොප් ඔෆ් ද ඉන්දියන් ඕෂන් කියලා කියන. ඒ කියන්නේ මේ ඉන්දියන් සාගරේ කඳුළු බිඳුව කියලා ඉවරයි. හරි, එහෙමත් සමහර ආටිකල් වල අපි දැකලා තියෙන ඉන්දියන් සාගරේ කඳුළු බිඳුව යුද්ධෙන් පීඩා වෙන කාලේම එහෙමත් කිව්වා අපි. මේ ඉන්දියන් සාගරේ මේ පෙරදිග මුතු ඇටේ හරි පෙරදිග ධාන්‍යාගාරේ ඉන්දියන් සාගරේ මුතු ඇටේ කියන එකට තමයි මේ දැන් වෙන වෙනම පටබැඳිලා තියෙන්නේ. සමහර දේවල් වලදී ඇත්තටම හිතා ගන්න බෑ නේද මේ අපේ රටේ වටේ මූද දිනන සමහර මාළු පිටරටින් අපි ගෙන්නේ. හරි, හාල් මැස්සොරික පිටරටින් ගෙන්නේ. දැන් ඉන්දියානු හාල් මැස්සො මාකට් එකේ මිල අඩුයි ලංකා හාල් මැස්සොට වඩා. වෙනදපල රවමක් ගිහලා බලන්න ඕ. හරි, ළඟම තියෙන රටෙන් අපි සාපේක්ෂ වාසිය නිසා බාණ්ඩ ගන්න අවස්ථාවල් තියෙනවා. දැන් අනිත් තැන් රටවල් අතර තියෙන සමීපභාවය කියන එක විදේශ වෙළඳාම භූගෝලීය වශයෙන් සමීපයි නම් විදේශ වෙළඳාම ඇති වෙනවා. දැන් ඉන්දියාවේ කාර් වල ගණන් අඩුයි ජපානේ කාර් වලට වඩා. ඔය ජපානේ ඉඳලා නැවගත කරලා එන්න යන වියදමට වඩා අඩු වියදමකින් ඉන්දියාවේ ඉඳලා අපිට ගෙන්න ගන්න පුළුවන් නේ. ඉතින් ඒ වගේ ඒ රටවල් අතර තියෙන සමීපභාවයත් විදේශ වෙළඳාමට අනිවාර්යයෙන්ම බලපානවා. අනිත් එක තමයි බාණ්ඩ වල තියෙන විශේෂීකරණය පුතේ. බාණ්ඩ වල තියෙන විශේෂීකරණය නවසීලන්තයේ කිරිපිටි වලට මාර ප්‍රසිද්ධයි. ගණන් වැඩි. දැන් අපි ඔයා හිතනවාද ගණන් අඩු වෙනද තමයි ලෝක වෙළඳපළේ වාසියක් ගන්න පුළුවන් වෙන්නේ කියලා. එහෙම නැහැ. ගණන් වැඩි ඒවටත් ලෝක වෙළඳපළේ වාසියක් ගන්න පුළුවන්. හැබැයි ඒවට කීර්තිනාමය වැඩි වෙන්න ඕන. කීර්තිනාමය වැඩි වෙන්න ඕන. දැන් ජාත්‍යන්තර විශේෂීකරණයක් තුන ජපානේ කාර් නේ යුකේ මේ යුරෝපීය කාර් ජපානේ කාර් වලට වඩා යුරෝපීය කාර් වලට පිළිගැනීම වැඩි. මොකද ඒවා ඩියුරබිලිටි එක වැඩි. ඒ කල්පාවත්ම ගිනියක් වැඩි. ඒ වගේ විශේෂීකරණයේ කෙනෙක් අනිවාර්යයෙන්ම පුතා ඒ බලපාන සාධකයක් වෙනවා. ඊට අමතරව දරුවනේ
ජාත්‍යන්තර වශයෙන් කරන ප්‍රවර්ධනේ දැන් ඔය KFC, McDonald, Pizza Hut, Coca-Cola, Pepsi Cola වගේ දේවල් ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කරන භාණ්ඩ හසේ. ඒවට මුළු ලෝකෙම ඒකාකාර විදිහට ඉල්ලුමක් ලැබෙන වෙලාවල් තියෙනවා. දැන් මෙන්න මේ කාරණාවක් තමයි විදේශ නාම කියන එක ආරම්භ වෙලා තියෙන්නේ. විදේශ නාම ආරම්භ වෙන්න හේතු මෙච්චර මේ දේවල් සිලබස් එකේ නැහැ. අරේ මෙච්චර මේ හේතු ස්වභාවික සම්පත්තල බෙදී යාම, සාපේක්ෂවාසීය නීතිමේක අධිකාරිය, වෙළඳපළ වෙළඳ බාධක අඩු වීම වගේ දේවල් ප්‍රවර්ධනය වගේ දේවල් ඔයගොල්ලන්ගේ සිලබස් එකේ හේතු විදිහට දක්වලා තියෙන කාරණා. මේවත් විදේශ නාම ඇති වෙන්න බලපාන්නා වූ හේතු තමයි. මෙම ලියන්න. මෙම ලියන්න. राइट अभी बलमु पलवी पिटोट गील विदेश वेलदाम लोके विविध रटवाधुन वेलकून विदेश वेलदाम की एला मेक अंतर्जाति वेलदाम पदरां करगण सिधुति भव तम पैदलवे विवृत आर्थिक आर्थिक लंका विदेश वा हुई प्रसारण वीयति भव तम पेनदी तो विदेश कुटस्ते आनयन वेलदाम अपनयन वेलदाम की एला ආනයන වෙල නාම කියන්නේ කිසියම් රටක් තව රටකින් බාණ්ඩ ගෙන්න ගන්නවා නම් ඒකට අපි කියනවා ආනයනයක් කියලා. ඒ වගේම යම් කිසි රටක් තව රටකට බාණ්ඩ යවනවා නම් ඒකට අපි කියනවා අපනයන වෙල නාමක් කියනවා. හරි. ඊනම් පුතාලා තර තුනක් දාගන්න ජාත්‍යන්තර වෙල නාම බිහි වෙන්න බලපාලා තියෙන හේතු වලට යමු. මෙම ලියන පළවෙනි හේතු. ස්වභාවික සම්පත් බෙදී යාමේ විෂමතාවය. स्वाभाविक संपत् बेदियामे विषमतावय विषमतावय राइट बलाने के तीनों विविध रटवल विविध स्वाभाविक संपत्त है अतम रटवाले में स्वाभाविक संपत् निशीस कलमणाकरण में निष्पात भीकरण इन से रटवल सापेक्ष अड़ पिरीवेकट बांड गुणात्मक भाव निष्पादने के विना रटवल धीमे हेकिवा खनिवार्यन उदाहरण सऊदी अराबिया खनिज तेल सऊदी अराबिया खनिज तेल राइट अंक देख अंक देख सापेक्षवासीय अंक देख सापेक्षवासीय राइट बलान रटाक एम रटा अडू पिरीवे की निष्पादने करना बांड अतिरिक्त वहदला හරිද ඒවා අපනයනය කරනවා ඒ වගේම තමන් වෙන රටවල වලින් ඒ වගේ අඩුපිරිවැයකට ගන්න පුළුවන් බාණ්ඩ ඒ රටවල වලින් ගන්නවා හරි ඒක තමයි සාපේක්ෂ වාසිය කියලා කියන්නේ උදාහරණ මෙමෙ ලියන්නේ ශ්‍රී ලංකාව තේ නිපදවා අපනයනය කරන අතර ශ්‍රී ලංකාව තේ නිපදවා අපනයනය කරන අතර අපනයනය කරන අතර तिरंगु पिटी सदहा सापेक्ष वास्यक्यति तिरंगु पिटी सदहा सापेक्ष वास्यक्यति अमेरिकावेन अमेरिकावेन एवा आनयने कराई राइट बस तुंगिने के लिए अन्न वेलंद बाधक अडुवीम वेलंद बाधक अडुवीम हरसिराक कलापीय सहयोगितावे वेलंद बाधक अडुवीम हरसिराक कलापीय सहयोगितावे නේද ඔය ළඟ ඉන්න ගෙවල් වල සහයෝගිතාවය වැඩනම් කෑම පිඟන් එහෙම පොඩ්ඩක් මාරු වෙනවා නේද වැඩිපුර කෑමක් ඇද්දොත් එහා ගෙදරට දෙන එහෙම පොඩ්ඩක් තියෙනවනේ
සහයෝගිතාවයක් නැතුනොත් මාරු වෙන්නේ මොකද්ද? ගුටි බැට මාරු වෙනවා. බැනුම් මාරු වෙනවා. ඇනුම් පද මාරු වෙනවා. ඒවා තමයි මාරු වෙන්නේ. හැබැයි ශෝධතාවය වැඩි නම් මාරු වෙන්නේ කෑම බිඟක්. ඒ වගේ තමයි. උදාහරණ ලියන්න. උදාහරණ ලියන්න. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින එට්කා ගිවිසුම එට්කා එට්කා කියලා ලියන්නේ කොහමද? ETCA එට්කා ගිවිසුම. ඕක කලින් සීපා කියලා කිව්වා. මුලින්ම ඕකට කිව්වේ ඉන්දු ලංකා කියලා. එට්කා ගිවිසුම. හතරවෙනි එක බාණ්ඩ සම්බන්ධයෙන් ඇති විශේෂීකරණය. බාණ්ඩ සම්බන්ධයෙන් ඇති විශේෂීකරණය. විශේෂීකරණය. උදාහරණ ලියන්න. නව ශ්‍රීලන්තේට කිරිපිටි නිපදවීමට නව ශ්‍රීලන්තේට කිරිපිට නිපදවීමට විශේෂීකරණයක් ඇත. නව ශ්‍රීලන්තේට කිරිපිට නිපදවීමට විශේෂීකරණයක් ඇත. රයිට්. ඊළඟට යමු. ජාත්‍යන්තර ප්‍රවර්ධනයේ ඊළඟ හේතුව ජාත්‍යන්තර ප්‍රවර්ධනයේ රයිට් බලන්න නෝට් එක. බහුජාතික සමාගම් වරලත් සමාගම් වැනි රටවල් ගණනාවක් තම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන ලබන රටවල් ගණනාවක ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යනු ලබන සමාගම් තම ප්‍රවර්ධන කටයුතු ලෝකෙ පුරා සිද්ධ කරනවා. ඒ නිසා ගෝලීය ඉල්ලුමක් නිර්මාණය වෙලා විදේශ නඳාම් ප්‍රසාරණය වෙනවා. ඒ කියන්නේ රටවල් උත්සාහ කරනකොට ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කරන්න සමාජ ජාල සහ අන්තර්ජාලය හරහා ඒගොල්ලන්ගේ භාණ්ඩවලට අනිවාර්ය නිතරම වෙන රටවලින් ඉල්ලුමක් එනවා. ඒ ඉල්ලුමක් ආවහම ඒක නිකම්ම විදේශ නඳාම් බවට පරිවර්තනය වෙනවා. රයිට්. උදාහරණ ලියන්න. කොකාකෝලා සමාගම සිය ප්‍රවර්ධන කටයුතු ජාත්‍යන්තර වශයෙන් සිදු කරන නිසා සාපේක්ෂ සිදුකරන නිසා ජාත්‍යන්තර ඉල්ලුමක් ඇති වේ. රයිට්. ඊට පස්සේ 6 වෙනි එක ලියන්න. රටවල් අතර භූගෝලීය සමීපභාවය විදේශ නඳාම් බිහි වෙන්නේ හේතුව. රටවල් අතර භූගෝලීය සමීපභාවය. උදාහරණ ලියන්න. ලංකාව සහ ඉන්දියාව අතර ඉස්සර කතාවට කියන්නේ ලංකාව ඉන්දියාව සම්බන්ධ වෙලා තිබ්බා කියලා ආදම්ගේ පාලමෙන්නේ. ඒ කියන්නේ හුමුගල් පාලමකින්. ඒ කියන්නේ පයින් ඇවිදගෙන ආවා කියලා කියන්නේ. හනුමන්තයි රාමයි ලංකාවේ රාවණාගෙනිච්ච සීතා කුමාරිව අරන් යන්න පයින් ඇවිදන් ආවා කියලා කියන්නේ. ඒ තරම් රටවල් දෙක ළඟයි කියලා කියන්නේ. හරි. දැන් ඒක කාලෙත් එක්ක ඒ පාරවල් නැති වෙලා කියලා තමයි කියන්නේ. ඉතින් ඒ නැතත් ඉතින් ඉතාම අඩුවෙන් තියෙන මුතු සතුම් ප්‍රමාණයක් තමයි දෙන්නේ. රටතර ඕකේ 6 වෙනි පුතා කාරණා තියෙන 7 වෙනි කාරණේ ලියන්න.
හයයින් තින් හත්වෙනි කාරණේ ලියන්න හත ඇතම් නිෂ්පාදන සම්බන්ධයෙන් පවතන නීතිමය ඒකාධිකාරය විදේශ නදාම් බිහි වෙන්නේ හේතුවක් ඇතම් නිෂ්පාදන සම්බන්ධයෙන් පවතන නීතිමය ඒකාධිකාරය උදාහරණ ලියන්න රොබෝ යන්ත්‍ර ඖෂධ පරිගණක රොබෝ යන්ත්‍ර ඖෂධ පරිගණක පරිගණක right hari ඊට පස්සේ අපි යමු පුතා ඊළඟ මාර්තුකාවට අපේ ඊළඟ මාර්තුකාව තමයි විදේශ වෙළඳාමට පදනම සපයන සාධක පිළිබඳව අපි සාකච්ඡා කරන්නේ විදේශ දැන් ඔය අපි දැන් කතා කරන්නේ මේ මේ ඇවිල්ලා විදේශ වෙළඳාම ඇති වෙන බලපාන ප්‍රධාන හේතු මේ තමයි රටක විදේශ වෙළඳාම ඇති වෙන බලපාන ප්‍රධාන හේතු තේරුම ගන්න දෙන්න ඒ ප්‍රධාන මේ රටක විදේශ වෙළඳාම බල ඇති වෙන බලපාන ප්‍රධාන හේතු ටික මේවා නම් හරි මේකෙන් වඩා වැදගත්ම සාධකය තමයි ප්‍රධානම සාධකය තමයි පුතා සාපේක්ෂවාසී කියලා කියන්නේ රටක විදේශනදාම ඇති වෙන බලපාන ප්‍රධාන හේතුව තමයි සාපේක්ෂවාසී කියන්නේ ඒ කියන්නේ අපි අපිට ගොඩක් දේවල් හදන්න පුළුවන් දැන් තිරිඟු පිටි පරිප්පු වගේ දේවල් අපේ රටේ හරිතාගාර තුර නිෂ්පාදනය කරන්න පුළුවන් නමුත් ප්‍රශ්න දෙන්නේ ඒව අපි නිෂ්පාදනය කළොත් සමහරට අපිට තාක්ෂණික අඩුපාඩු තියෙන හින්දා පුහුණු සමය නැති හින්දා දේශගුණ අවුල් හින්දා අපි හදන බාණ්ඩේ කොස්ට් එක ගොඩක් වැඩි. අපි හදන බාණ්ඩේ කොස්ට් එක ගොඩක් වැඩි. දැන් උදාහරණයක් විදිහට අපි ගෙදර කේක් එකක් හදනවා කියලා හිතන්නකෝ. ග්‍රෑම් 500ක් හදාගන්න බටර් කේක් ග්‍රෑම් 500ක් හදාගන්න සමහරට අපිට රුපියල් 800ක් විතර යනවා කොස්ට් එක විදිහට බැලුවොත්. ඒ තරම් වැඩි සමාදාන. අපි ගේන එසන්ස්, අපි දෙන ගේන කලරින්, අපි ගේන මිල්ක් මේට් ටික මොනවා හරි දේවල් මේ මේ ග්‍රෑම් 500 විතරක් නෙමෙයි තවත් ප්‍රමාණයකට ඇති වෙන්න ගියන්නේ අපි. එහෙන් බැලුවම අපේ කොස්ට් එක ගොඩක් වැඩි. अब अभी अभी खड़े की बटर केक ग्राम पांच सी करते होते हैं रुपये हार सी एक हार सी पना करते गाना फुलवाओ और तेरह मांगी ना देखो तो ये तो मैं हदीसी वेला क्या ये लोक वेला तो पहले केक बांड वाले सापेक्ष वासी आते ने क्या अडू आवश्यक फिर वे अदर है ये मैं तंग अपे के ना अडू फिर वे करते निष्पादने कराना पूरा रटावल दिए ඒ රටවල් වලට තමයි මේ බාණ්ඩ සම්බන්ධයෙන් සාපේක්ෂ වාසියක් තියෙන්නේ ලෝකේ අනිත් රටවල් පුරුදු වෙලා තියෙනවා මේ අඩු කොස්ට් එකක් තියෙන සහ වැඩි ගුණත්වයක් තියෙන මේ රටෙන් බාණ්ඩ මිලදී ගන්න. නේද? දැන් තිරිඟු පිටි වලට ඇමරිකාව, කැනඩාව, බ්‍රසීලය, ඒ වගේම ඕස්ට්‍රේලියාව වගේ රටවල් ලෝකෙම ප්‍රසිද්ධයි තිරිඟු පිටි වලට. දැන් මෝටර රටවලට යුරෝපීය යුරෝපීය සමහර ජර්මනිය, එංගලන්තේ, ඒ වගේ ජර්මන්, BMW, Volvo, Audi වගේ දේවල්. හරි ජර්මන් जर्मनी इतकोट तबापी कत्ता हम इंग्लैंड ये वगैरह रटवल प्रसिद्ध है मोटर तब अरे यूरोपीय वाहन आसिया कलापे गोते हम जापान वगैरह रटवल प्रसिद्ध है मोटर तब अरे इंडिया वगैरह रटवल मोटर तब प्रसिद्ध है एक सापेक्ष वासीन अरे එතකොට ලෝකේ يعني එක රටකට වඩා අඩු අවශ්‍යක පිරිවැයකට තව රටකට නිෂ්පාදනය කරන්න පුළුවන් නම් ඒකට අපි කියනවා සාපේක්ෂ වාසී කියලා නිරපේක්ෂවාසී කියන්නේ දැන් තව තව සංකල්පයක් තියෙනවා නිරපේක්ෂවාසී කියලා නිරපේක්ෂවාසීදී එක රටකට වඩා තව රටකට වැඩිම කාර්යක්ෂමතාවයකින් යම්කිසි බාණ්ඩයක් හදන්න පුළුවන් නම් ඒකට අපි කියනවා නිරපේක්ෂවාසී කියලා වැඩිම කාර්යක්ෂමතාවය තමයි එතෙන්දී බලන්නේ සාපේක්ෂවාසීදී ගොඩක් කලකට බලන්න අපි අපේ රටත් එක්කම තමයි සාපේක්ෂව බලන්නේ අපිට සහල් හදනවට වඩා රෙදි හදන එක හොඳයිද अरे सहाल सहाल हदी में दी अपि अतारण रिधि एक प्रमाण किए थे रिधि हदी में दी अपि अतारण सहाल एक प्रमाण किए थे अपि आवश्यक परिवर्तन में गुड़क करना डबलन सापेक्ष वासी निरपेक्ष वासी अपि बलनो अपि रटा विन रटा के का संसंध नहीं कर अरे विन विन रटा करता सापेक्ष अपि डाडू परिवर्तन का आधार न पुलवान दे वैन सॉरी वैडी का आरक्षण तावे आधार न पुलवान अरे हिमनंग ये बांधे संबंधे अपने मुकती निरपेक्ष वासी कुत्ती සාපේක්ෂවාසී එක 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 රටකට සාපේක්ෂවාසී හම්බෙන බාණ්ඩයකට තව රටකට නිරපේක්ෂවාසී හම්බුනොත් එම් විදේශනා වෙන්නේ නැති සාපේක්ෂවාසී ලැබෙන බාණ්ඩෙට ගොඩක් ලා නිරපේක්ෂවාසීකුත් අනිවාර්යයෙන්ම තියෙනවා ඒ බාණ්ඩේ අඩුපිරිවැයකට හදන්නත් පුළුවන් වැඩි කාර්යක්ෂමතාවයකින් හදන්නත් පුළුවන් එතකොට ලෝකවලින්ද පොලේ වැඩිම වාසියක් ගන්න පුළුවන් කියන්නේ මේ වගේ සාපේක්ෂ සහ නිරපේක්ෂවාසී තියෙන බාණ්ඩ තෝරා ගැනීමෙන් තමයි ලංකාව ගත්තාම ලංකාව තේ කුළුබඩු ඇඟලුම් වර්ග
හරිද? ඒව තමයි වැඩිපුරම පිටරට යවන භාණ්ඩ වෙන්නේ. මොකද ඒ ලංකාව මෙෂර් කරගෙන තිනවා, ගණනය කරගෙන තිනවා. අනිත් භාණ්ඩ වලට සාපේක්ෂව ලංකාවට මේ භාණ්ඩ වලට සාපේක්ෂ වාසියක් තියෙනවා කියන කාරණේ. රයිට්. අපි එන ලියමු ඒ සාපේක්ෂ වාසිය මෙහෙම ලියන්න පිටු අංක දෙකේ එක් රටක් තවත් රටකට සාපේක්ෂව තවත් රටකට සාපේක්ෂව අඩු ආවශ්‍යක පිරිවැයක් යටතේ අඩු ආවශ්‍යක පිරිවැයක් යටතේ භාණ්ඩ හා සේවා භාණ්ඩ හා සේවා නිපද වීමයි නිපද වීමයි රයිට් නිරපේක්ෂ වාසිය කිසියම් රටක් තවත් රටකට සාපේක්ෂව වැඩිම කාර්යක්ෂමතාවයකින් යුතුව වැඩිම කාර්යක්ෂමතාවයකින් යුතුව නිපද වීමයි right හේවදාය විදේශ වෙළඳාමට පදනම වෙන ප්‍රධාන සංකල්ප දෙකක් මේකෙන් ප්‍රධානම සංකල්පය ඉන්නේ සාපේක්ෂ වාසී කියන එක තමයි ප්‍රධානම සංකල්පය වෙන්නේ හරි අපි යමු පිටු අංක දෙකේ අන්තර්ජාතික වෙළඳාම නිසා රටකට අත්න අවාසි වලට දැන් පුතේ රටකට මොන වගේ වාසි දත් එන්නේ විදේශ විනිමය මගින් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් ලෝකේ රටවල් අතර සහයෝගිතාවයේ සම්බන්ධය කියන එක වැඩි වෙනවා. ඒ කියන්නේ කලාපීය සහයෝගිතාවෙන් වර්ධනය වෙනවා. දැන් යුරෝපා කලාපේ බලන්න, ඇමරිකානු කලාපේ බලන්න. ඇමරිකාවේ තියෙන කැනඩාව, මෙක්සිකෝව, ඇමරිකාව කියන රටවල් එක්කව් වෙලා වෙනම ගහතනවා ගිවිසුමක්. ඒ නිසා මේ රටවල් තුන අතර සම්බන්ධය වැඩි වෙලා තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් බාණ්ඩ ප්‍රසිද්ධ වුණාම ජාත්‍යන්තරික වශයෙන් මේ ප්‍රසිද්ධ වීමේ හැකියාවක් එම බාණ්ඩවලට ලැබෙනවා. හරි විදේශ නදා ඒ වගේම ආර්ථිකීය සංවර්ධනය වෙනවා. රැකී රක්ෂා බිහි වෙනවා නේ ඒ වගේ වාසිදායක දේවල් අනිවාර්යයෙන්ම ඒ වගේ මෙලඳපළතුරු සාධාරණ තරගයක් නිර්මාණය වෙලා දේශීය භාණ්ඩවලත් ගුණත්වයේ විදේශ භාණ්ඩවලට වගේම වැඩි වෙනවා නේ කොච්චර විදේශ භාණ්ඩ තිබ්බත් ලංකාවේ සමහර භාණ්ඩ තිනවා ඒවා තමයි ලංකාව වැඩිපුර විකිනේ බිස්කට් වල මංචි වගේ දේවල් හරි වතුර මෝටර වල ජිනසේන වතුර මෝටර කොච්චර චයිනීස් මෝටර තිබ්බත් ජිනසේන වතුර මෝටර තමයි මිනිස්සු ගන්න පුළුවන් කමක් තියෙනවනේ මොකද අරවල ආයු කාලය පිළිබඳව වැඩි විශ්වාසයක් තියන්න බෑ वर्धनमंकिनवागे मे तीन रटक रटक विदेश तीन वासी आवासी तम समहार विदेश गेव्वाम अनिवार्यगोलो कीन बांड प्रमाणे अभी गण्डमोनी इतने ये बांड प्रमाणे अभी अपे रटे तिबुना ये बांड प्रमाणे अभी गांड इंडिया अल मेच्चर गण ग्यूसुम तीन लंका अलगर तिबुना इंडिया वाल अलट गांड इवगे मे विविध ग्यूसुम बलपैम बट अनिवार्य रत्ते अरे अभी इंडिया चीन अभी तरह अभी चीन गणत अमेरिका वेलकना चीन अमेरिका दिखा तोर गटवा मोनी अरे मैं तू बे सामान जातंत्र जातंत्र पिलबेदी मेती वेन अरे जातंत्र पिलबेदी मेती वेन इलांट अनीतम सीमांतिक विशेषीकरण हेमदा पिटटे रबर फुलवाई बोग हेच्चर मेने भय तमंग तीन वेल दबल एक्सपेरिमेंट कर भय ने इवागे मैं गेवशेष अरबूद अपे विनीमय आदाय विनीमय वीधम पेटना अतिवेन गेवशेष अरबूद इवागे रटकट इवागे विविध आवासदायक दीवाल इवागे निदहसे आनयने की मिनस बाण निदहसे आनयने के मिनस पुर्दना देशीय लदुर्कर्मांतमाक्य पिरीला मैन अरे इतने वागे विदेश रटवल नायट बांड गो विदेश नायक बाबे बड़ीवेनो ऐकिंग अरे इवागे विविध दीवाल विविध आवासीदायक दीवाल विदेश रटक लुड़वा
क्वेश्चन का पिटोक तुणे बल देशीय वेलंदामी नृतवीम विदेश प्रवेश भीमें व्यापार के लागत है कि वाश मुना लोकल मार्केट की बांड विकोट वा विदेश बांड विकोड़ा वाश मुना व्यापार की राइट मेम लिया निष्पादित सदा वडी मिला कैकल है कि वीम निष्पादित सदा वडी मिला कैकल है कि वीम එබැගෙම වෙළඳපළේ හැසිරීම පිළිබඳව අවබෝධය ලබාගත හැක. වෙළඳපළේ හැසිරීම පිළිබඳව අවබෝධය ලබාගත හැක. සිය බාණ්ඩ හා සේවා වල ගුණත්වය වර්ධනය කරගත හැක මුත ජාත්‍යන්තර වෙළඳපළ දානවා නම් ඒවා ලෝකල් තත්ත්වයේ තියෙන බෑ සිය බාණ්ඩ හා සේවා වල ගුණත්වය වර්ධනය කරගත හැක ගුණත්වය වර්ධනය කරගත හැක ඉහළ රාජ්‍ය අනුග්‍රහයක් ලබාගත හැකි වීම ආණ්ඩු උනත් උදව් කරනවා නේද ඉහළ राज्य अनुग्रह लागत है कि वीम अलवि प्रवर्धने पिलिबंद निशी अवबोधया क्लबीम जात्यंत्र वशे सिद्धवन प्रवर्धन कटित मनोद के लिए निशी अवबोधया क्लबीम राइट तुंगिनी पास सह अत्री पास करना वीडियो को पोस्ट कर ला उदाहरण उत्तर बालम यूरोपा प्रजावटा त्रटवल विशीन भाविता पोद मुदल लेख के हंधुन नमहान मुखद उत्तरे यूरो पश्चापियान अंतर्जाति वेलनामिश अतिवन वास्या नोवाण्रटगड अतिवन वास्या नोवाण विविध बांड परहरणीकरा पुलवांग देशीय पारिभोजन वीदम बडिवीम की पुता अंतर्जाति वेलनामिशातन वास्या निमे नहीं राइट हर इमान आप इलाग मारतु का बलम पुता लगे राइट अभी कथाकर निदाह अंतर्जाति वेलंदा पीली बंद तमाइ साकर निदाह अंतर्जाति वेलंदा तरुण निदाह के वचने तेरूम वाल दिदाह बाधक ने कि पुताला विदेश वेलंदा मट तीन बाधक विदेश वेलंदा तीन बाधक बेदन प्रधान कोटा देह कटद इसर पर्ण सिलबस के बेदन වෙන විදිහකට දැන් විදේශ වෙළඳාමේදී අපිට ලැබෙන බාධක බෙදෙනවා කොටස් දෙකකට එකක් තමයි තීරුබදු බාධක තියෙනවා අනිත් එක තමයි තීරුබදු නොවන බාධක තියෙනවා තීරුබදු නොවන බාධක තියෙනවා තීරුබදු බාධක තියෙනවා තීරුබදු නොවන බාධක තියෙනවා හරි තීරුබදු හෝ දැන් निदहास अंतर्जाति वेलंदाम की अदहस तीरबधु तीरबधु बाधक शून्यम ओम मट्टे पोतन वेलंदाम निदहस इवन निदहस निकंगण बेद इंदिया मुनारी बांडिया अनिवार्य दिन मेतीनो इंदिया अरे मेतीनो लंका इंदिया बड़ो इंदिया बड़ो निकंगे बे इंदिया आंडूंग अनिवार्य टैक्स तर एक रिलीज इंदिया अपीट बड़े अभी अभी इक टैक्स इतर रटवल दिख साकच्चा कल द्विपार्षिक वेल दुसम कति करो मे टैक्स दिख रटवल दिख आई नौकर लंका बांड इंडिया इंडिया बांड लंका रटवल दिख आई संबंध इक रटवल दिख कटवा वैडी संख्या संबंध इक बहुपार्षिक गुसम रटवल तुनातर संबंध बहुपार्षिक गुसम अब रटवल की पैक दहाय पहाल वगे मे संबंध ग्यूसुमक बाट मे परिवर्तने वेना जातंत्र महापरिमाण ग्यूसुमक कोहमुना दिदास अंतर्जाति वेलनामी मे पुता तीरुबध तीरुबध नोन बाधक पिटदीतम मूलिक वशेम सिद्धवे अरे बल निदास अंतर्जाति वेलनाम किसुदु बाधा किन तोरो रटवत्र किसुदु करने वेलनाम हाईलाइट कर
කිසිදු බාධාවකින් තොරව රටවල් අතර සිදු කරන අන්තර්ජාතික එළඳාමයි. Right, එතකොට නිදහස් අන්තර්ජාතික වෙළඳාමේදී අවශ්‍ය වන සංකල්ප කීපයකට අපි යමු බලන්න. සංකල්ප කීපයකට අපි යමු. හරි. පුතාලා විදේශ වෙළඳාමේදී සම්බන්ධ වෙන එක සංකල්පයක් තමයි වර්ණීය තීරුබදු. වර්ණීය තීරුබදු. හරි. දැන් තීරුබදු වල තියෙනවා පුතේ. දැන් තීරුබදු ගත්තාම තීරුබදු කියලා කියන්නේ පිටරටින් ගෙන්නන හරි පිටරටින් යවන හරි බාණ්ඩවලට රජය අය කරන බද්ද තමයි තීරුබද්දක් කියලා කියන්නේ තීරුබදු ගත්තාම ඒවැය තියෙන එක එක සංකල්ප දැන් සමහර තියෙන තීරුබදු අධිභාර කියලා එකක් තියෙනවා අධිභාර අධිභාර කියලා කියන්නේ ටැක්ස් එකක් ගහලා ඒ නියමිත දිනේදී ඒ ටැක්ස් එක ගෙවෙ නැති හින්දා අපි එකට ටැක්ස් ඔන් ටැක්ස් ගහනවා ඒ කියන්නේ ගෙවන්න දෙන ටැක්ස් එකට ටැක්ස් ගහනවා හරි ඉතින් ඒ වගේ එකකට අපි කියනවා අධිභාරයක් කියලා දැන් එකපාරක් වාහන ගෙන්නකොට ගෙන්නනකොට වාහනේ වටිනාකම 100යි බදු අධිභාරයේ 150යි. ඒ කියන්නේ ලක්ෂ 100ක වාහනයක් ගෙන්න උත්තේම මිනිහෙක්. හරි? මේ ලක්ෂ 100ක වාහනයක් ගෙන්න උත්තේම මිනිස්සේ ඒකට අධිභාරය ගහනවා 100ක්. ඒ කියන්නේ ලක්ෂ 100 වාහනේ අධිභාර මේ සාමාන්‍ය ටැක්ස් එක ගහන ලක්ෂ 200ක් වෙනවා. ඊට පස්සේ ඒ දැන් ලක්ෂ 100න් ටැක්ස් ගාවේ ඒකේ. ඒ ලක්ෂ 100ට 150ක් ගහනවා අධිභාරය. ඒ කියන්නේ තව ලක්ෂ 50 කින් වැඩිනවා වාහනේ 250ක් වෙන කෝටි 2කමාරක් වෙන වාහන. ලක්ෂ 100ට ගෙනාපු වාහනේ පාරිභෝගික අතට යනකොට කෝටි 2කමාරක් වෙනවා. ඒ වගේ අධිභාර සාමාන්‍යයෙන් ගහන්නේ පුතේ දැන් මේ දවස්වල අධිභාර තියෙනවා සමහර කුළුබඩු වලට සමහර බාණ්ඩ වල අධිභාර තියෙනවා. ඒ අධිභාර ඉවත් කිරීමේ මේ හරිද? ତතර ඒ වගේ අධිභාර තියෙනවා හරි? right ඊට අමතරව තව තියෙනවා පුතා තීරුබදු වල තව තියෙනවා වර්ණීය තීරුබදු කියලා එකක් තියෙනවා වර්ණීය තීරුබදු කියලා කියන්නේ මේ අධිභාර වල අනිත් පැත්ත අධිභාර වල අනිත් පැත්ත ඒ කියන්නේ වර්ණීය තීරුබද්දක් කියන එකේ අදහස එන්නේ සාමාන්‍යයෙන් අය කරන තීරුබදු ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයක් අය කරනවා නම් ඒකට අපි කියනවා වර්ණීය තීරුබද්දක් කියලා දැන් උදාහරණයක් විදිහට ඉන්දියාවට අපි ලංකාවෙන් ඉඳලා ඇඟලුම් යවනකොට ඒගොල්ලන්ට දීලා තියෙනවා සාමාන්‍යයෙන් අය කරන වැට් එක 15යි නම් ඒගොල්ලන් ගන්න 111යි. ඒතර බදු නොගහ ඉන්නේ අන්තර්ජාතික වෙළඳාම් පාලනය කරන බදු නොගහ ඉන්නේ. නමුත් සමහර බාණ්ඩ මේ වලට පොඩි රිලීස් එකක් අනිවාර්යයෙන්ම දෙනවා. සමහර බාණ්ඩ වලට. හරි. ඒතර ඒකට කියනවා වර්ණීය තීරුබද්දක් කියලා කියනවා. ඒත් ඔන්න වගේ මේ තීරුබදු පිළිබඳව නිතරම විභාගෙදී ඕගොල්ලන්ගෙන් අහනවා. ඇහෙනවා ඕගලන්ට පස්සතුල ඇහෙනවා එතකොට ඒ ඇහෙනකොට මේවා පුළුවන් වෙන්න ඕනේ හරි බලන්න ඒකතර තුන්වෙනි පිටුවේ තියෙන පළවෙනි සංකල්ප හොඳට බලලා හයිලයිට් කරගන්න ඔවා වර්ණීය දැක්කොත් කොහෙරි තැනක අනිවාර්යෙන් ඒකේ තේරුම අඩුයි කියන එක වර්ණීය බද්දක් වර්ණීය කොටසක් ඒවැ ප්‍රතිලාභ අඩුයි ප්‍රතිලාභ අඩුයි අඩු ප්‍රතිශතයක් යටතේ බදු පැනවීම right ප්‍රපාතණය කියන එකෙන් අදහස් වෙන්නේ ඔකට ඉංග්‍රීසි වලින් කියන්නේ ඩම්පින් කියලා ප්‍රපාතණය කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද දන්නවද පුතේ ලෝකේ දියුණුවේ කියලා සලකන රටවල් තියෙනව නේද ඒ දියුණු රටවල් තමන්ගේ අතිරික්ත නිෂ්පාදනය මූදට දාන එක තමයි කරන්නේ උදාහරණයක් විදිහට ගත්තාම තිරිඟු පිටි අස්සන්න වැඩි වීම නිසා මූදට දාන ඇමරිකානු විශාල ගොවිපළ හිමියෝ ඉන්නවා හරි ප්‍රපාතනේදී කරන්නේ ඒ අතිරික්ත අස්සන්න ඔක්කොම පැක්කලි වෙලා ඒ අතිරික්ත දේවල් තමන්ගේ අතිරික්ත නිෂ්පාදනයේ සේරම දේවල් ඔක්කොම අරගෙන ඒවා මේ දෙනවා දුප්පත් රටවලට එක්ක ඒවා නොමිලේ දෙනවා ඒවා නොමිලේ දෙනවා එහෙම නැත්නම් ඒ වුතේ දේශීය වෙළඳපොලේ විකිරණ බාණ්ඩ වලට වඩා අඩු මිලකට දෙනවා දැන් උදාහරණයක් විතර ඉන්දියාවේ හාල් මැස්සු ටික වැඩිපුර හම්බෙන හාල් මැස්සු ටික ලංකාවට එනවා. දැන් ලංකාව වෙළඳපොලේ අපි තෝ 1 කිලෝ එකක් විකිනවා කියලා රුපියල් 350ට හාල් මැස්සු කිලෝ එක රුපියල් 350යි. ඉන්දියාවේ අතිරික්ත බාණ්ඩ ටිකේ කිලෝ එකක් එනවා ලංකාවට එනවා 275 ගන්න. ඉතින් එතනම ගියේක වාසියක් තියෙනවද බලන්න. බර ගානක රුපියල් 70ක 80ක 75ක අතර වාසියක් රුපියල් 75 කියලා කියන්නේ ලොකු දෙයක්. පාංගිඩියක් ගන්න පුළුවන්. මිනිස්සු එතකොට තෝරගන්නවා අනිවාර්යෙන් ඉන්දියාවෙන් ආපු මේ බාණ්ඩ. එහෙම තෝරගෙන එයාගින්ම තමයි බාණ්ඩ ගන්න. ඒතර එයාට වෙළඳපොලේ ඒකාධිකාරයක් හැදෙනවා. ඒ පොඩි මේ
संकल्प अरे ඒ වෙළඳපළේ ඒකාධිකාරයේ ගොඩනගා ගන්න තමයි සමහර රටවල් මේ වගේ ප්‍රපාතනී කරන්නේ මෙම ලියන්නේ දියුණු රටවල් තම නිෂ්පාදන අතිරික්තය තම නිෂ්පාදන අතිරික්තය दुप्पात रटवाल वलट दुप्पात रटवाल वलट दुप्पात रटवाल वलट नोमिले हो අඩුමිලට සැපෙයිමයි නොමිලේ වූ අඩුමිලට සැපෙයිමයි පසු කාලීනව වෙළඳපළේ ඒකාධිකාරයක් ගොඩනගා ගැනීම වෙළඳපළේ ඒකාධිකාරයක් ගොඩනගා ගැනීම මේ අරමුණයි මේ අරමුණයි හරිද ඊට පස්සේ ඕගොල්ලන් අහන කාටල් එකක් ගැන කාටල් එකක් කියලා කියන්නේ දැන් මොකරි එක බාණ්ඩයක් දෙන රටවල් සමූහයක් තියෙනවා නම් ඒ රටවල් සමූහයේම එකතු වෙලා කතා වෙලා එක මිලකට බාණ්ඩ සපයන. හරි මිල හා ප්‍රමාණය. වෙළඳපළට මෙන්න මෙච්චර මේ මාසෙදි මෙච්චර බොරතල් බැරල් ගාණක් දානවා. හරි දැන් ඔබ දන්න ඔපෙක් කියලා සංවිධානයක් තියෙනවා. ඔපෙක් සංවිධානය. මේ ඔපෙක් සංවිධානය කියලා කියන්නේ ලෝකේ කණි තෙල් සපයන රටවල් එක්කහුව වෙලා දාගත්ත සංවිධානය තමයි ඔපෙක් සංවිධානය කියලා කියන්නේ මේ ඔපෙක් සංවිධානය මොකද කරන්නේ වෙන රටවල් වලට මේ බාණ්ඩ හා සේවා දෙනකොට විශේෂයෙන් මේගොල්ලන්ගේ බොරතල් දෙනකොට මේ ඒගොල්ලෝ රටවල් විසින් කතා කරන තියෙනවා දැන් අපි තමු පළවෙනි වීක් එකේ නම් මාසේ කොච්චර බොරතල් බැරල් ගාණක් මාකට් එකට දානවද ඒක විකුණන සෙලින් ප්‍රයිස් එක මෙච්චර ඒක හැම රටක් විසින්ම කතා වෙලා තමයි ගොඩක් වෙලාට කරන්නේ ඒතර ඒකට කියනවා කාටල් එකක් කියලා කියනවා මිල සහ සැපවුම පිළිබඳව රටවල් ඇති කරගන්න ගිවිසුමකට අපි කියනවා කාටල් එකක් කියලා පුතේ. හරි ඊට පස්සේ ආනන අධිභාර කියන එක ලියනවා දන්න දෙයක් මම පැහැදිලි කරා. වරක් අය කළ තීරු බද්දක් මත වරක් අය කළ තීරු බද්දක් මත නැවත වතාවක් බදු පැනවීමයි. වරක් අය කළ තීරු බද්දක් වෙත නැවත වතාවක් බදු අය කිරීමයි මෙහි පරමාර්ථය වන්නේ ආනයන දැඩි ලෙස පාලනය කිරීමයි ආනයන දැඩිලෙස පාලනය කිරීමයි. රයිට් උදාහරණයක් දීලා තිනවා උදාහරණෙත් බලන්න. ඊට පස්සේ ආනයන පංගු ආනයන සලාක ක්‍රමේ පංගුවක් කියන එක දන්නව නේද? පංගුවක් කියන එක පංගුවක් ළමයින්ට තේරෙන්නේ නැහැ. ඔය වීඩියෝ එක බලලා කුස්සියට ගිහින් බලන ඔයගේ පංගුව බෙදලා ඉන්නේ. අර රැට කරන පංගුව පංගුව කියලා කියන්නේ කොටස කියන එක. ඒ කියන්නේ දැන් ඔන්න ඉන්දියාවේ පරිප්පු ගන්න බලාගෙන අඩ දියුණු රටවල් විශාල ප්‍රමාණයක් ඉන්නවනේ. रटवा कोटास कोटास बेदल एक मेम तेरू गो लंका नीति अद्दान वाले आना पालने लंका नीति अद्दान मेम वसरकट गिना पुलवांग अल मेट्रिक टोन दहाय
හරි අල මෙට්‍රික් ටන් 10කට වසරකට ලංකාවට ගෙන්න ගෙන්නන්න බැහැ මොකද ඉතුරු වල ටික අපි දුම් මිනිස්සු ලංකා මෙට්‍රික් ටන් 50ක් අල කනවා කියලා දන්නකෝ එතකොට ඉතුරු 40ම ගන්නේ දේශීය ව්‍යවසායකයෙක් දේශීය ව්‍යවසායකයට පුළුවන් ඒ 40 අනිවාර්යෙන් සපයන්නේ ඒ නිසා වැඩිපුර ගෙන්නන්නේ ඒ කියන්නේ අපිට නැති ටික විතරයි ගෙන්නන්නේ ඒක තමයි පංගු ක්‍රමයේ සලාක්කමයි කියලා කියන්නේ දැන් ඔයා හිතන්නකෝ මිලියන ඒ නියමිත මිලියන ගාන ගෙන්නලා කවුරුර කෙනෙක් අලගිඩියා සාක්කුවේ දාගෙන එයාපෝට් එකකින් ආවා කියලා දන්නේ ඒකත් වැරද්දක් එතකොට ගෙන්නන්න පුළුවන් එක සීමාවක් තියෙනවා සීමාවකට වඩා ගෙන්නන්න දෙන්නේ ඒක තමයි සලාක ක්‍රමය කියලා කියන්නේ දැන් ඔය ඌට වඩා දැන් සමහර දැන් පුතාලා දැන් ඉස්සරහට ඉගෙන ගන්නව සංකල්පයක් වෙළඳපළ ආරක්ෂණය කියලා. වෙළඳ ඩිපෙන්ස් ඩිපෙන්ස් දැන් ඔය ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන ෆෝවර්ඩ් ඩිපෙන්ස් කියලා කියන්නේ බේකින් දුවගෙන ඇවිල්ලා බෝලේ දැම්මම ෆෝවර්ඩ් ඩිපෙන්ස් එකක් ගන්නවා. ඒ කියන්නේ විකට් එක කැඩෙන්න දෙන්නේ නැහැ බෝලේ අල්ලලා තියා ගන්නවා. බැට් එක. වර්ධන මාගෙටද? ඉතින් ඒ වගේ තමයි අහිතකර ආනයන සහ අපනයන මගින් මේ දේශීය ආර්ථිකය විනාශ වෙන්න පුළුවන්. අපිට විනිමය ගැටලු ඇති වෙලා සංස්කෘතික පරිහානිය සිදුලා අපි කතා කරා විදේශීය වඳා අවාසි ටික තමයි. නේ මේ අවාසි අයින් කරගන්න අපි වෙළඳ ආරක්ෂණයක් කරන වෙළඳ ආරක්ෂණය කියන එකේ අදහස එන්නේ මොකද්ද? ආ වෙළඳ ආරක්ෂණය කියන එකේ අදහස එන්නේ දේශී මේ මේ විදේශ ආර්ථික කටයුතු වලින් නැත්නම් නිදහස් විදේශ ආනයන අපනයන කටයුතු තුලින් දේශීය ආර්ථිකයට ඇති වෙන බලපෑම පුළුවන් තරම් අඩු කිරීම. ඒ තමයි වෙළඳ ආරක්ෂණය කිරීම අදහස් වෙන්නේ. දැන් ඒකට අධිභාර ගහන්න පුළුවන් අපි දැන් කතා කරමු. වර්ණීය තීරුවදු ගහන්න පුළුවන්. සලාකකමේ ඇති කරන්න පුළුවන්. බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කරන්න පුළුවන්. දැන් පිටරටින් භාණ්ඩයක් ගෙනනවා නම් ඒකට ලයිසන් එකක් ඕනේ. ඒ ලයිසන් එක දෙන්න සෑහෙන ඉන්වෙස්ටිගේෂන් කරලා තමයි දෙන්නේ. ඒතරේ මේ පිටරටින් ගෙන්න එකට ගෙන්නන එක අධෛර්යමත් වෙනවා. හරි. ඉතින් ඒ වගේ මේ දේවල් ගොඩක් සාමාන්‍යයෙන් කරනවා දේශීය ආර්ථිකයේ විදේශීය තරංකරුවන්ගේ ආරක්ෂා කරගන්න. එවැනි ක්‍රියාකාරකම් මට අපි කියනවා වෙළඳ ආරක්ෂණ ක්‍රියාකාරකම් කියලා. ආරක්ෂණ ක්‍රියාමාර්ග කියන්නේ. රයිට්. හරි ඒක තමයි පල්ලෙහා තියෙන බලන්න වෙළඳ ආරක්ෂණ ක්‍රම කියන එක හොඳට බලලා ඒකේ තියෙන ක්‍රම ටික හයිලයිට් කරගන්න බලන්න පුතේ. ක්‍රම ටික හයිලයිට් කරගෙන මම කියලා දෙන්නම් ඊට පස්සේ. බහුතරය උර දන්නව නේද වෙළඳ ආරක්ෂණය කියන එකකින් අදහස් වෙන්නේ මොකද්ද කියන එක පිළිබඳ අවබෝධයක් තියෙනවනේ රටවල් අතර සිදුවන නිදහස් ජාත්‍යන්තර වෙළඳාම් නිසා වාසිමින්ව අවාසිද ඇති වෙන්න පුළුවන් විශේෂයෙන්ම අවාසි මගහරවා ගැනීම සඳහා වෙළඳාම් සීමා කරන්න ඕන ඒ සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග ආරක්ෂණ ක්‍රමවත් ප්‍රතිපත්ති ලෙස හඳින්වේ දැන් අපි ගොත් තීරු බදු වර්ණී තීරු බදු පුතා දන්නවා ආනයන අපනයන සලාකක මේ ගැන දන්නව වෙළඳ ගිවිසුමක් ගහ ගන්නව මෙයාගෙන් විතරයි බාණ්ඩ ගන්න. ඒතර හැමතැනින්ම ගහන්නේ නිකන් කසාද බඳිනවා වගේ නේ. මෙයත් එක්ක විතර වෙන කායක්වත් නැහැ. හරිද? ඒ වගේ එක රටක් එක්ක විතරයි අපි ගණුදුරු කරන්නේ. ඒතර රටලෙන් ගණුදුරු කරන්නේ. එකකින් ආනෙන අඩු වෙනවා. විනිමය පාලන උපක්‍රම විනිමය පාලන කියලා සල්ලි දෙන්නේ. දැන් ඔය සමහර අම්මලා ගිල්ලුවාම මමලා කියන්නේ. ඔබට ඕන නම් ට්‍රිප් එක පළයන් අපෙන් සල්ලි ගන්න බෑ. ඔබ යාළුවොත් එක්ක ගිහලා මොනා කරයිද දන්නේ නැන්නේ. උඹලා යාළුවන්ගෙන් මිල්ල ගන්නේ. අපි දෙන්නේ සල්ලි. ඒ වගේ අපිට භාණ්ඩයක් ආනයනය කරන්න අපි බැංකුවකට ගිහිල්ලා සල්ලි ඉල්ලුවා විදේශ විනිමය දෙන්නේ නැහැ. එතකොට අපිට ගෙවන්න විදිහක් නැහැ. ඒක තමයි විනිමය පාලනය කියලා කියන්නේ. ඇතැම් භාණ්ඩ ආනයනය අපනයනය තහනම් කරනවා. නීති විරෝධී භාණ්ඩ නෙවෙයි සමහරට ලුණු ගෙන්න එක තහනම් කරනවා. හරි ඒ වගේ කහ මතකද කහ වලට උනේ කහ ඉන්දියාවෙන් ගෙන්න එක තහනම් කළා. මොකද කහ වලට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් මේ බෑ වෙනවා. කහ වල මිල අධිකයි. හරි තාම මිල අධිකයි. කහ කිලෝක සාමාන්‍ය රුපියල් 3000 4000 අතර යන අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒකට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අපි ඉන්දියාවට යවනවා. ඒවා පිරිසුදු කහත් නෙමෙයි. කහ කහ කිව්වට කහ ඇත්තටම කොටා ගත්තට පස්සේ ඒ කහ ටික තැඹිලි පාටට හුරුයි. කහ කියන තැඹිලි පාටට හුරුයි. හරි. පරිපාලන රෙගුලාසි කියන්නේ බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කරනවා. නිෂ්පාදන ප්‍රමිතීන් අනිවාර්ය කරනවා. දැන් ලංකාවට මොනවා හරි භාණ්ඩයක් ගෙන්න ඕන ISO HACCP GMP වගේ දේවල් අනිවාර්ය කරනවා. ඒතකොට මේ ප්‍රමිතිය අඩු භාණ්ඩ දෙන එක වැලැක්වෙනවා.
ඒ වගේම ආනයන අධිබාර පනවන අධිබාර පුතාලා අවබෝධයක් ඇති ඒ වගේම දේශීය නිෂ්පාදකින්ට සහනාධාරස පනවන ලංකාවේ කහ වවන්න ඉඩන් රජේ නොමිලේ දීලා තියෙනවා හරි බිම් සකස් කළ දෙනවා බැකෝ යන්ත්‍ර දාලිවල ඊට පස්සේ කහ බීජ ලබා දෙනවා ඒගොල්ලන්ට ඒක පැල කරන්න ඒ වගේම නිපදවන කහ ටික ආණ්ඩුවෙන් ගන්නවා ඒ කියන්නේ දල වශයෙන් කියනවනම් ආණ්ඩුව ආණ්ඩුවේ ඉඩම් පාවිච්චි කරලා ගොවියා ලවා ගොවිතැන් කරගන්නවා ගොවියා අන්දේට වැඩ කරනවා හරි ඒක තමයි ගොවියාගේ නෙමෙයි ඉඩම් ආණ්ඩුවේ තමයි ඉඩම් වෙන්නේ. ඒතර ඒක තමයි දේශීය නිෂ්පාදකින සාධාරණ සැපයීම කියන එක. يعني ඒකෙන් විදේශ සඳහාම අනිවාර්යෙන් පාලනය වෙනවා. රයිට්. ඊපස්සේ ඒ වගේ දේවල්. පස්සෙනි ප්‍රශ්නට යන්න බලන්න. ආනයන සම්බන්ධයෙන් අධිභාරයක් පැනවීමේ ආරමුණ වන්නේ මොනවාද? ආනයන සීමා කිරීම හරි. දේශීය කර්මාන්ත දිරිගැන්වීම හරි. රජයේ ආදායම් වැඩි කර ගැනීම හරි. විදේශ විනිමය ඉතිරි කර ගැනීම හරි. ඊට සියල්ලම හරි. ආනයන පාලනය සඳහා ශ්‍රී ලංකා රජයේ විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග තුනක් නම් කරන දැන් ආරක්ෂණයේ යටතේ ක්‍රියාමාර්ග ඔක්කොම 10ක් ටියුට් එකේ තියෙනවානේ දේශීය ආර්ථිකය රැක ගන්න රජය ගන්නව ක්‍රියාමාර්ග 10ක් ටියුට් එකේ තියෙනවා ඒ 10ම ආණ්ඩුව අනුගමනය කරන්නේ ආණ්ඩුව වැඩියෙන්ම ගන්න ක්‍රියාමාර්ග කීපය පිළිබඳව තමයි අපි සාකච්ඡා අහන්නේ ලියන්න මෙහෙම එකක් තමයි තීරුබදු පැනවීම තීරුබදු පැනවීම තීරුබදු පැනවීම ඊළඟට තව සලාක ක්‍රම නියම කිරීම ඒ කියන්නේ පංගු ක්‍රම සලාක ක්‍රම නියම කිරීම විනිමය පාලන උපක්‍රම අනුගමනය කිරීම විනිමය පාලන උපක්‍රම අනුගමනය කිරීම तब एक कपिलियमेट आनयन अपनयन पालने किरी मे सॉरी आनयन अपनयन तहनम किरीम गिन्ननम बे आनयन अपनयन तहनम किरीम राइट ඊට පස්සේ අපෙන් අහනවා ඇයි ඔය දැන් වෙළඳ ආරක්ෂණක මෝලින් කරන්නේ ආනයන අපනයන පාලනය කරන්නේ ඇයි අහනවා නිදහස් දැන් නිදහසේ කරන්න පුළුවන් අන්තර්ජාතික වෙළඳාම ඇයි පාලනය කරන්නේ දැන් ගෑල් ළමයිකු පිරි ළමයිකු යාළු වෙලා ආශ්‍රය කරනකොට ඒ දෙන්නා ඒ දෙන්නට කරන්න පුළුවන් හැමදේම කරන්නේ නැහැ නේ ඒ දෙන්නා මොනවා හරි දෙයක් සේව් කරගෙන තියා ගන්නවා ඒ ඉදිරි අනාගතයේදී කරන්න සමහර දේවල් එහෙම ඉතුරු කරගෙන තියා ගන්න ඇයි සමහරට මේ 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 දෙන්න කසාද බඳීද දන්නේ කසාදෙකින් ඉවර වෙයිද දන්නේ ඒ නිසා සමහර වෙලාවට යම්කිසි පාලනයක් ඒ දෙන්න ඇති කරගෙන තියා ගන්නවා මෝටර් සයිකලයක යන මිනිහෙක් පැදගෙන යන මිනිහ පාටි එකට ගිහිල්ලා බොන ප්‍රමාණයක් තියෙනවා ඒ මිනිහා තමන්ගේ අවුට් ඔෆ් කන්ට්‍රෝල් ඒ කියන්නේ මේ පාලනයේ මිදෙන තරමට බයිසිකලේ පාලනයේ මිදෙන තරමට ඒ මිනිහා බොන්නේ නේ එහෙම තියෙනවා දැන් වෑන් එකක ඩ්‍රයිවර් කෙනෙක් දාගෙන ගිහිල්ලා මිනිස්සු වැටෙන්න බීලෙන අවස්ථාවල් තියෙනවා තමන්ට මේ මිනිසුත් වැටෙන්න බීලා වාහනයට කොට ඩ්‍රයිවරුත් වැහලා දෙනවා ඩ්‍රයිවරුත් පාටිදි කොහෙන් හරි හොරෙන් බීලි වැල්ලා මිනිහත් වැහලා අන්තිමට ඩ්‍රයිවරු දාගෙන ඉන්න වෙනවා මේ පාටිදි ගිය කට්ටියට ඉතින් මොකක් හරි ඉතින් පාලනයක් තියෙන්න ඕනේ දැන් රටක ජාත්‍යන්තරව දාම් පාලනය කරන්න හේතු මොනවද එකක් දේශීය සංස්කෘතිය රැක ගන්න නැත්නම් සංස්කෘතියෙන් නොගැලපෙන බාණ්ඩ එනවා අනිත් එක දේශීය ලදරු කර්මාන්ත රැක ගන්න පොඩි කර්මාන්ත රැක ගන්න ඒව ලංකාව ඇතුළේ විතරක් හදලා විකුණ ගන්න අවස්ථාව දෙන්න ඕනේ නේ ඒ වගේම විදේශ විනිමය ගැටලු විසඳ ගන්න අපේ ආනයන වියදම් පෙතේ අපනයන ආදායම් ප්‍රවාහ වැඩිවෙන්නේ මොකද වෙන්නේ අපිට ගෙවුම් ශේෂ අර්බුදයක් ගෙවුම් ශේෂය කියලා කියන්නේ විදේශ විනිමය සංචිතය පෙන්වන ගිණුම ඒ ගිණුමේ ඍණ ශේෂයක් ඇති වෙනවා ඒතර අපි අනිවාර්යයෙන් මේ විදේශ වඳාම ඒකෙදි පාලනය කරනවා අනිත් ඒවා දේශීය ස්වශක්තිය ඉහළ නංගව ගන්න හැමදේම පිටරටින් ආවහම අපිට ඒ දේ හදාගන්න තියෙන ඌමනාව නැති වෙනවා දැන් අතරම ළමයි කහ වෙළඳපලින් ගන්න දෙයක් නැහැ ගෙදරක කහ පඳුරු තුනක් හතරක් හිටව ගත්තාම ඕකෙන් ලැබෙන අස්වැන්න කුඩු කරලා ගත්තාම අපිට සාමාන්‍යයෙන් සති 3-4කට ඒක පාවිච්චි කරන්න පුළුවන් නේ ගෙදර පෝච්චි එකේ ඒ වගේ දේවල් අනිවාර්යෙන් අපිට ිටවන්න පුළුවන් ඉතින් ඒ වගේ මේ දේශීය ස්වශක්තිය වැඩි කරන්න හරි පිටරටවල මත යැපීම අඩු කරගන්න අනිවාර්යෙන්ම මේ ජාත්‍යන්තර දාම් පාලනය කරන්න වෙනවා මෙම ලියන්න විදේශ විනිමය අර්බුද විසඳා ගැනීම සඳහා පළවෙනි එක विदेश विनिमय अर्बुद विसदागनीम संदहा पलवेनीक
right ඊට පස්සේ දේශීය ලදරු කර්මාන්ත ආරක්ෂා කර ගැනීම සඳහා දේශීය ලදරු කර්මාන්ත ආරක්ෂා කර ගැනීම සඳහා දේශීය ලදරු කර්මාන්ත ආරක්ෂා කර ගැනීම සඳහා ඊළඟට දේශීය සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම සඳහා දේශීය සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම සඳහා වෙනත් රටවල් මත යැපීම අඩු කිරීම සඳහා වෙනත් රටවල් මත යැපීම අඩු කිරීම සඳහා යැපීම අඩු කිරීම සඳහා තව එකක් ජාත්‍යන්තර උද්දමනය ජාත්‍යන්තර උද්දමනය ජාත්‍යන්තර නීති රීති ජාත්‍යන්තර නීති රීති යනාදී මගින් ඇතිවන අහිතකර බලපෑම් යනාදී මගින් ඇතිවන අහිතකර බලපෑම් අඩු කර ගැනීම සඳහා අඩු කර ගැනීම සඳහා right ඔය තමයි පාලනය වෙන්න හේතු ඕනෝට වඩා ආනයන අපනයන එකලොත් ඒක ප්‍රශ්නයක් ඒ වගේම දැන් සමහර වෙලාවට රටවල් වල රජයන් විසින් පුතේ ජාත්‍යන්තර නිදහස් අන්තර්ජාතික වෙනදා ප්‍රවර්ධනය කරනවා හරි ඒකට විවිධ ක්‍රියාමාර්ග ගන්නවා දැන් රටකට විදේශ රඳාමෙන් නිරත වීමෙන් තියෙනවා වාසී අවාසී කියලා දෙකක් නේ වාසී අවාසී කියලා දෙකක් තුනේ ඒ අවාසී පාලනය කරගන්න තමයි මේ ආරක්ෂණ ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේ දැන් අපි කතා කළේ ආරක්ෂණය පිළිබඳව තීරු බදු ගහනවා අධිභාර දානවා බලපත්‍ර අනිවාර්ය කරනවා ප්‍රමිතින් අනිවාර්ය කරනවා විනිමය පාලනය කරනවා සලාකකම ඇති කරනවා ඒ අවාසී අයින් කරගන්න ඒ වාසී වැඩි කරගන්න නිදහස් අන්තර්ජාතික රඳාම් ප්‍රවර්ධනය කරන්න ඕනේ ඒ කියන්නේ තීරු බදු නැතුව වෙනත් බාධක නැතුව සිදු කරන නිදහස් වෙනදාම ප්‍රවර්ධනය කරනවා. ඉතින් ඒකට මොනවද රජයන් අරන් තියෙන ක්‍රියාමාර්ග වෙන්නේ? එකක් තමයි රජයන් අරන් තියෙන ප්‍රධානම ක්‍රියාමාර්ග තමයි නිදහස් වෙනද ගිවිසුම් ඇති කරගන්නවා. දැන් උදාහරණයක් විදිහට ඉන්දියාව ලංකාව අතර, ඉන්දියාව පකිස්තානය අතර, ඉන්දියාව යුරෝපා රටවල් අතර නිදහස් අන්තර්ජාතික ඒ රටවල් එක කතා කරලා නෙගෝෂියේට් කරලා දෙගොල්ලෝ ටැක්ස් ෆ්‍රී කරගන්නවා. ඒකෙන් ඒගොල්ලන්ට බාණ්ඩ අපනයන සහ අනයන කියන එක වැඩි කරගන්න පුළුවන්. හරි? ඒ වගේම පුළුවන් තරම් කතා කරලා තීරුබදු සහ තීරුබදු නොවන වෙනත් බාධක පුළුවන් තරම් අඩු කරගන්න බලන අඩු ගන්න ඉන්දියාව බද්දක් ගන්නවා නම් ඒක වර්ණීය බද්දකට අඩු කරගන්න වර්ණීය බද්දක් කියන්නේ අඩු බද්දා නේ ඇමරිකාව අධිභාරයක් ගන්නවා නම් අපිට ඒක ඊ අධිභාරයේ අධිභාර තත්ත්වෙන් තෝ නිකන් තීරුබදු තත්ත්වයකට අපිට යන්න පුළුවන් ඉතින් ඒ වගේ රටවල් එක සාකච්ඡා කරන්න කතා කරලා තීරුබදු සහ තීරුබදු නොවන බාධක අයින් කරගන්න ඕනේ ඒ වගේම දැන් සමහර රටවල් අතර වෙළඳ ආරවුල් තියෙනවා ඒ ආරවුල් निराකරණය කරගන්න ඕනේ एकपार कृषियावाय लंकावत वेलंदारौलकूना विशेषम अपेरटे नीतिया संपादने एस्बेस्टो चीट पहालट दाण दिन मिनसुन पिलिकातीनो एस्बेस्टो चीट आवश्यक प्रधान केमिकल ऋषियावट अपेरटे विशाल विदेश विनिमय प्रमाण के नवा मे एवडे हिंद योट अभी मुखदरी एस्बेस्टो स्थानग्रह अटे ऋषियावट विदेश विनिमय अडुनी
अरे विदेश सार रुशियावे मुका लंकावे ते गण प्रतिष्ठेप करा तेवल कुमियला अभी तेवल तेवल कुमियलो ते गण प्रतिष्ठेप करा पास लंका विदेश मतलब दिगोलो कथा भागलदार निराकरण हेम अपीट सिद्धवण अपे तीरने अकूल गण अदर वहाँ एस्पेस्टो सीधाण अरे मुकद रुशिया प्रबल अटाकिंद अपीट अपे तेटी रुशिया दीगण बरते अपने लोग विदेश विनिमय पाड़ो अनिवार्य में इतने वे आरोप निराकरण करता निधा सर जाति प्रवर्धन कौंटर ट्रेड वगे क्रम पावच करना वरहन तुम्हें बांड हूव मारो गेल कौंटर ट्रेड बांड हूव मारो अभी अमेरिका वे तेरगुपिटी तोगे गिन्न एक हिलाट एंगल तोगे केवन इतना विदेश विनिमय हूव मारो इन्े बांड वलिम वेडियान इला जातंत्र पालने का आयतन समग सहयोग अभी अनिवार्य में कटयुत करते उदाहरण डब्ल्यू टी ओ संविधान वर्ल्ड ट्रेड ऑर्गनाइजेशन के इवागे आयतिक सहयोग कटयुत की मतलब अभी अतन वासदायक मे तत्न अनिवार्य में वेडी इवतम रटवल सिंह निधा सन्तर्जाति प्रवर्धनीकानी क्रिया मार्ग राइट इट पास तब हुगुलांगी निबंधने पिटोंक पही ता वेदगत कुटसक्ति नौपुता मेनमे कुटस प्रति अपनायन वेलदाम सह अंतराल वेलदाम कीनेक तमे अपि साकच्छा कर प्रति अपनायन वेलदाम सह अंतराल वेलदाम दरुणे प्रति अपनायन वेलदाम मेदिके वेनस मिच्चराई अरे मेतीन लंकाव मेतीन इंदियाव के दानो अपि इंदियावेन सपत्तु तोगयक गेनो अपि इंदियावेन सपत्तु तोगयक गेनल्ला एक वरायन निदहस करगन्नो वराय निदहास कर रट अतुट गील रट अतु कर्मांतशालावक दीव नैवत सकास्कर हो नौकर कुमार रट अतुट अदंग नैवत सकास्कर हरी सकास नौकल हरी इंदिया व्यंगिन अभी एक किलिम इतालीट अपनायनी कर इंदिया व्यंग आनायनी कर ए तो गेम इतालीट अभी अपनायनी कर इंदिया व्यंग सपातुट का गिन अपे ब्रांड का गहल अपे पैकेट पैकेट टेक दाल अभी इतालीट है पड़ते इतना इकट्ट के पद्य अपनायन एक्केला पद्य अपनायन रट एतुट गांड एक रटे निष्पादन एक्तम सलक रट एतुट गांड आंडू टैक्स का गहन अरे अभी तो वेट वेट बद्ध तीर बद्ध रट एतुट गांड गहन अब रट एलियट मे बाट दिन मे गहप वेट बद्ध तीर बद्ध आपव याट आपव दिन आपव याट दिन इकट्ठा तीर बधु पतिदान कीलकिन पतिदान अरे बधु पतिदान अरे इत ये मधु पतिदान हमे पतिपना रट अतु कर्माशाल आरंभ करनी अतर रटन हूदाई पतिपना कटे तो हूदाई हूद देशीय वश रखिया अनिवार्य वर्धने अंतराल विदावी अंतराल विदावी मेकरट इंदिया अपेर सपत्तो गुदम वराय वराय दिन विशाल गबड ये गुदमे तेपत्म सामट मीलो असुर पड़ी वेना मकल वेन इकड़कना का अंतराल विदा मिले अंतराल विदावी गहन टैक्स का आई दिन सॉरी अंतराल विदा टैक्स का अन्े रट एतुड़ बांड रट एतुड़ बांड पड़ते इतनी रट एतुड़ गाने रटर अंतराल विदा रटकड़ अतन तीर प्रति लाभ गुड अड़ी निका बइंग एंड सेलिंग इक रटकिंग कड़ना तर रटकड़े आव लंका लंका वराह रतमा इक वे अरे बला प्रत्यापनायन बलन अंतराल बलन उद्रकवा प्रत्यापनायन बलना मानयनिक बांड तमराटे पारिभोजन नुकर नुकर एव वर्ग क्रीम मिश्र क्रीम याली सकास क्रीम सिदुकर बिना त्रटवट अपनायने क्रीम पद्य अपनायन समाटे याली सकास नुकर में वाणत पुलवा अंतराल वेना आनायनिक बांड रटतुलट नुगेन अरे रेग्वे बांधित गुदांगुल तबागिन नैवत अश्रृंकल बिना त्रटवट विक्रीमट पिकीन कामकाद अंतराल पिलंदाम कियन अंतराल वेदा किएल अरेपति द्विपार्शिक सह बहुपार्शिक मे वेदा फिली मदवत कर्ण कारण संधान वेनो रटवाल दिखात्र सिद्धुन वेदापिकेनो द्विपार्शिक वेदा किल रटवाल गुडाक संबंध तपिकटकिन बहुपार्शिक वेदा किल मंगिको अट पैदली कला काली अरे बस निबंधन तीन पति अपनायन वेदाम सह अंतराल वेदाम उपदकिन विनाशकम कवर किल पिलियम पति अपनायन वेदाम आनायनिक बांड रट तुलट रगने आनायनिक बांड रट तुलट रगने आई पत्ते रट तुलट रगने नोयाई
රට තුලට රැගෙන නොයයි. ප්‍රත්‍යාපනයන වල නාම තීරුබදු අයකරෝ ලැබේ. තීරුබදු අයකරෝ ලැබේ. අනිපැත්තේ අයකරුන් නොලැබේ. අයකරුන් නොලැබේ. ප්‍රත්‍යාපනයන බදු ප්‍රතිදාන හිමි වේ. बदु प्रतिदान हिमी यानी पैते प्रतिदान हिमी नोवे प्रत्यापनायन රට තුලදී විවිධ වෙනස්කම් වලට භාජනය කරයි. අනේ පැත්තේ ගුදම් තුලදී වෙනස්කම් වලට භාජනය කරයි. ඔය දෙකේ මූලික වෙනස එකක් රට ඇතුළට ගන්නවා අනිත් එක රට ඇතුළට ගන්න එළියම right බලන ආනයනික බාණ්ඩ ඊළඟ පස්සේ බලන ආනයනික බාණ්ඩ රේගුවේ බන්ධිත ගුදන් වල තබාගෙන නැවත ඇසුරුම් කොට වෙනත් රටකට විකිණීම හැඳින්ෙන්නේ ඒ කියන්නේ ගුදන් වල තියාගෙනම නම් අන්තරාල කියන පහ ප්‍රත්‍යාපනයන සහ අන්තරාල වෙනදාම කියන එක ඊළඟ එක ප්‍රත්‍යාපනයන සහ අන්තරාල වෙනදාම සැලකිල්ලට ගෙන ලංකා ආර්ථික සංවර්ධනයට වඩා වැදගත් වෙන කුමක්දයි පැහැදිලි කරන්න අනිවාර්යයෙන් මොකද ප්‍රත්‍යාපනයන වෙනදාම ප්‍රත්‍යාපනයන වෙනදාමේදී රට ඇතුළට බාණ්ඩ ටික අරගෙන නැවත සකස් කිරීම කරන හිඳ ඒක ජේසී නිෂ්පාදනයක් විදිහට තමයි සැලකන්නේ. අනිතක රට තුල කර්මාන්සාල ඇති වෙනවා. නේ? ඒකෙන් සේවා නියුක්ති අවස්ථා වැඩි වෙනවා. දේශීය සම්පත්තව මේ පරිවර්තන ක්‍රියාවට මේ භාවිතා කරනවා. ඒ වගේ වාසි තියෙනවා. ඒ ප්‍රශ්නේ ඉවර වෙන තැනම රූල් වල නෙමෙයි ප්‍රශ්නේ ඉවර වෙන තැනම බරහන් කරලා ලියන්න වඩා වැදගත් tannේ ප්‍රතිපණයන වෙලඳාමයි කියලා. වඩා වැදගත් tannේ ප්‍රතිපණයන වෙලඳාමයි. हेतुलियम जातिक निष्पादिते वेडिवन निसा जातिक निष्पादिते वेडिवन निसा इलाक देशीय संपद भावित कलह की भीम निशा देशीय संपद भावित कलह की भीम निशा सेवा नियुक्ति अवस्था लबन निशा सेवा नियुक्ति अवस्था लबन निशा රජයට බදු ආදායම් ලැබිය හැකි වීම නිසා කියන්නේ ඒ බදු ආයි දෙන්න ඕන තමයි අපනනේ කරනකොට නමුත් ජනවාරි මාසෙ ගෙන්නලා අපව ඒවා සමර රට යවන්නේ ජූනි මාසෙ ඒ මාස හැට ඒ බද්ද පාවිච්චි කරන්න පුළුවන් right
ඒ වාසි තමයි ඒකේ තියෙන්නේ වැදගත්ティー මෙච්චරයි තියෙන්නේ ඊට පස්සේ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම සිදු කරන්නේ ලංකාවේ කවර ආයතනයේද කියලා අහනවා ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීම සහ ඒවා ක්‍රියාත්මක කරන්නේ වාණිජ දෙපාර්තමේන්තුව වාණිජ දෙපාර්තමේන්තුව right ඊට පස්සේ අපි යමු 7 වෙනි පිටුවට අන්තර්ජාතික නිදහස් වෙළඳ ගිවිසුම් කියන එකට යමු දැන් පුතාලාට මතක ඇති අපි සාකච්ඡා කළා දරුවනේ මේ විදේශ නාම පාඩම කියන එක පටන් ගන්නකොට අපි සාකච්ඡා කළා මේ දැන් සමහර වෙලාවට මේ දේශීය ආර්ථිකය රැක ගන්න ඕන හින්දා මේ විදේශ ආනයන වලින් දේශීය ආර්ථිකය රැක ගන්න ඕන හින්දා ඒවට බදු අය කරනවා يعني මේ බදු සහ වෙනත් يعني තීරු බදු සහ තීරු බදු නොවන වෙනත් බාධක දාලා විදේශ විදේශ ආනයන එවන් විදේශ රටවලට කරන අපනයන පාලනය කරනවා එවැනි පාලනයක් කරන්නේ නැතුව මොකරි කලාපයක් තෝරගෙන කලාපයක් රටවල් කීපයක් තෝරගෙන ඒගොල්ලෝ අතර නිදහසේ අන්තර්ජාතික වෙළඳාම සිද්ධ වෙන්න ඉඩ හරිනවා නම් ඒවට අපි කියනවා නිදහස් වෙළඳ ගිවිසුම් කියලා. හරි ඒ වගේ නිදහස් වෙළඳ ගිවිසුම් ලෝකයේ එක එක රටවල් එක එක කලාප විසින් විශාල ප්‍රමාණයක් ඇති කරගෙන තියෙනවා. දැන් ලෝකයේ ප්‍රසිද්ධ නිදහස් වෙළඳ ගිවිසුම් තමයි GSP+ ගිවිසුම. ඊට පස්සේ දැන් සංවිධාන ගත්තාම යුරෝපා සංගමයේ වගේ දේවල් නැෆ්ටා වගේ සංවිධාන එට්කා වගේ සංවිධාන තියෙනවා ලංකාව ඉන්දියාව අතර වගේ දේවල් වල ඉතින් ඒ වගේ මේ 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 නිදහස් අන්තර්ජාතික වෙළඳ ගිවිසුම් කියලා කියන්නේ තීරු බදු සහ තීරු බදු නොවන බාධක ඔක්කොම අයින් කරාම ලැබෙන්නේ අපිට මොකද නිදහස් අන්තර්ජාතික වෙළඳාම බලන්න කලාපීය රටවල් විසින් එකතු වෙලා බදු සහ බදු නොවන බාධක පිටු දකිමින් නිදහස් වෙළඳාමක් ප්‍රවර්ධනය කිරීම උදෙසා ඇති කරගන්න ගිවිසුමක් තමයි අපි කියන්නේ මොකද්ද නිදහස් වෙළඳ ගිවිසුමක් කියලා කියන්නේ right ඒතර උදාහරණ යුරෝපා සංගමයේ සප්ත ගිවිසුම නිදහස් වෙළඳ ගිවිසුම් කියලා තමයි සාමාන්‍යයෙන් සැලකන්නේ දැන් මේ වගේ තීරු බදු නැතුව එක රටක් තව රටකට බාණ්ඩ යවන්න දුන්නාම වෙළඳ බාධක නැතුව එවෙන් තියෙන වාසි මොනවාද දැන් රටකට තියෙන වාසි තමයි අපේ අපනයන ආදායමක් කරනවා වැඩි වෙනවා නේ මෙමු ලියන්න බාණ්ඩ අපනයන ආදායම් වැඩි වීම ඔක අනිත් පැත්තකුත් තියෙනවා වාසි පැත්තකුත් තියෙනවා බාණ්ඩ අපනයන ආදායම් වැඩි වීම රටවල් අතර සමීප සබඳතා ආරම්භ වීම රටවල් අතර සමීප සබඳතා ආරම්භ වීම සමීප සබඳතා ආරම්භ වීම එවගේම අඩු මිලක් යටතේ ගුණාත්මක බාණ්ඩ පරිහරණය කළ හැකි අපිටත් ඒ රටවලින් ගෙනලා පරිහරණය කරන්න පුළුවන් නේ අඩු මිලක් යටතේ ගුණාත්මක බාණ්ඩ පරිහරණය කළ හැකි වීම ඊට පස්සේ ප්‍රබල රටවල් විසින් එල්ල කරන විවිධ බලපෑම් වලදී ඒ කියන්නේ ගිවිසුම් වල පිටත රටවල් තියෙන ළමයි ප්‍රබල රටවල් විසින් එල්ල කරන විවිධ බලපෑම් වලදී සාමූහිකව කටයුතු කළ හැකි වීම සාමූහිකව කටයුතු කළ හැකි වීම අනිත් එක වර්ෂයකට අපේ බාණ්ඩ මෙච්චර ප්‍රමාණයක් ඒ රටවල් ගන්නවා කියලා එකඟතාවයට පත් වුනහම දේශීය නිෂ්පාදකීන්ට ස්ථාවර වෙළඳපළ අනිවාර්යයෙන්ම ලැබෙනවා දේශීය නිෂ්පාදකීන්ට ස්ථාවර වෙළඳපළක් හිමිවීම ස්ථාවර වෙළඳපළක් හිමිවීම තව බාණ්ඩ හා සේවා වලට අමතරව විවිධ නිෂ්පාදන සාධකද ඒ කියන්නේ මේ එක්කා ගිවිසුමට සමහර අය විරුද්ධ ඒකේ ශ්‍රමයත් හුමාරුනේ ඉන්දියන් ශ්‍රමිකයන් ලංකාවට එන්න වැඩ කරන්න පුළුවන් ඇතම් නිෂ්පාදන සාධකද හුමාරු වීම බාණ්ඩ වලට අමතරව ඇතම් නිෂ්පාදන සාධකද හුමාරු වීම
right. ඒ තියෙන වාස්තික ඇති අවාසි බලන් නිදහසේ අන්තර්ජාතික වෙළඳාම නිදහසේ සිද්ධ කරන හිඳ දේශීය ලදරු කර්මාන්ත බිඳ වැටෙන්න පුළුවන්. අපි කායකාරී දැන් අපි චීනෙත් එක්ක ගිවිසුමක් ගැව්වාම ඉන්දියාව තරහයි. ඉන්දියාවත් එක්ක ගිවිසුම් ගැව්වම චීනෙ තරහයි. ඒ ජාත්‍යන්තර පිළිබෙදීමට අපිට යටත් වෙන්න වෙනවා. ඒතර අපි චීනෙත් එක්ක කනරු කරනවා නම් ඉන්දියාවෙන් අපිට බාණ්ඩේ වන්නේ. ඉන්දියාවත් එක්ක කනරු කරනවා නම් චීනෙන් අත්‍යවශ්‍ය බාණ්ඩ අපිට එන්නේ නැහැ. ඉතින් අපිට තෝරගන්න වෙනවා මේ ප්‍රබල රටවල් වලින් කාවද අපි ආශ්‍රය කරන්න කියන කාරණේ. හරි. සමහර ලාට අපිට විදේශ විනිමය ආදායම් ප්‍රොඩා විනිමය වියදම වැඩි වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒ වෙලාවට මේ අවාසිදායක දේවලුත් අනිවාර්යෙන්ම ඇති වෙන්න පුළුවන්. හරි. දානිතක තමයි ගිවිසුමෙන් පිටතර රටක් එක්ක අපි ගනුදෙනු කරනකොට ඒ රට අපිට කිසිම බෙනිෆිට් එකක් දෙන්නේ නැහැ. අපි කායකාරී ගිවිසුමක් ගහලා තියෙන හින්දා. වට දෙනවද? රයිට්. බලන්න අවාසි බලන්න තනියම. අවාසි බලන්න තනියම. Right, question එකට යමු. අද ලෝකේ බොහෝ රටවල් වෙළඳ කණ්ඩායම් මෙමෙත හවුල් ඇති කර ගැනීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මෙසේ රටවල් වෙළඳ හවුල් ලෙස එක්කව් වීමෙන් ඇති එක්වීමෙන් කුමන අරමුණු කරගන්න අපේක්ෂා කරනවද කියලා අහනවා. එකට එකතුලා හවුල් ඇති කියන්නේ යුරෝපා හවුල්. යුරෝපා සංගමේ, ඔපෙක් සංවිධානයේ, නැෆ්ටා, එෆ්ටා, ඒ ඔක්කොම වෙනම හවුල් වෙළඳ හවුල්. ඇයි ඒ වෙළඳ හවුල් ඇති කරගන්නේ? මොකද්ද අපේක්ෂා කරන දේවල් කියලා අහන්නේ. පළවෙනි එක තම නිෂ්පාදන සඳහා ස්ථාවර වෙළඳපළක් ලබා ගැනීම. තම නිෂ්පාදන සඳහා ස්ථාවර වෙළඳපළක් ලබා ගැනීම. ස්ථාවර වෙළඳපළක් ලබා ගැනීම. ඒ වගේම ගිවිසුම් වලින් පිටත රටවලින් එළවන ඒ සඳානගත වීමේ අරමුණු. ගිවිසුම් වලින් පිටත රටවලින් එළවන බලපෑම් වලට සාර්ථකව මුහුණ දීම. බලපෑම් වලට මුහුණ දීම. හරිද? තව විදේශ විනිමය වාසි ලබා ගැනීම තුන්වෙනි එක. ඔන්න ඔය හේතු තුන. විදේශ විනිමය වාසි ලබා ගැනීම. ස්ථාවර වෙළඳපළක් ගන්නවා, විනිමය වාසි ගන්නවා, ගිවිසුම් පිටත රටවල වලින් එළවෙන තර්ජන වලට සාර්ථකව කණ්ඩායමක් විදිහට මුහුණ දෙනවා. ඒකයි වෙළඳ හවුල් නැත්තම් කලාප කියන ඒවා ඇති කරගෙන තියෙන්නේ. රයිට්. හරි. පුතාලා එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරමු. මේකේ 8 වෙනි පිටුවට දාලා අපනයන සංයුතිය සහ ආනයන සංයුතිය පිළිබඳව තමයි අපි ඊළඟට සාකච්ඡා කරන්නේ. අපි ඊළඟ වීඩියෝ එකේදී සම්පූර්ණයෙන්ම අපනයන සංයුතිය පිළිබඳව සාකච්ඡා කරලා අවසන් කරනවා. රයිට්. හරි. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ආයුබෝවන්.